තරුණියුසලෙන් අද අපි ඔයාලට අරගෙන එන්නේ 2020 අවසාන භාගයේදී විකාශය වීමට නියමිත ලස්සන කොරියන් ඩ්‍රාමාස් පහක් ගැන. ඉතින් ඔයාලා තාමත් තරුණියුස් channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලා ආදරය කරන කොරියන් තරුවල අලුත්ම විස්තර ඔයාලට අපේ channel එකෙන් ඉක්මනින්ම බලන්න පුළුවන්. පළවෙනි ඩ්‍රාමා එක තමයි ලුකා. ටීවී නාටකව ඔස්සේ විකාශය වීමට නියමිත මේ ඩ්‍රාමා එක අභිරහස් සහ අද්භූත විද්‍යාමය ඩ්‍රාමා එකක්. චැරිස් ඩාවින් විසින් රචනා කරපු On the Origin of Species කියන ග්‍රන්ථය ඇසුරෙන් තමයි මේ ඩ්‍රාමා එක හැදිලා තියෙන්නේ. ජීහෝ කියන චරිතය ප්‍රධාන චරිතය වන අතර මේ නිරූපණය කරන්නේ කිම්බ්‍රී බොන් විසින්. ජීහෝ කියන්නේ අද්භූත අසාමාන්‍ය බලයක් තියෙන කෙනෙක්. ඒ නිසාම ඔහුව සතුරන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. ඔහු සමග රංගනයේ යෙදෙන අනෙක් ඇක්ට්‍රස් වෙන්නේ ලීඩා හි. ඇය රහස් පරීක්ෂිකාවකගේ චරිතයක් නිරූපණය කරන අතර තම දෙමව්පියන් අද්භූත ලෙස අතුරුදහන් වීම සම්බන්ධයෙන් විස්තර හොයනවා. දෙවැනි ඩ්‍රාමා එක තමයි ද ස්කූල් නර්ස් ෆයිල්ස්. අභිරහස් මනංකල්පිත හාස්‍ය සහ වියජනක ඩ්‍රාමා එකක් කියලා අපිට මේ ඩ්‍රාමා එක හඳුන්වන්න පුළුවන්. ඔයාලට මේ ඩ්‍රාමා එක Netflix සරහා නැවීමේ හැකියාව තියෙනවා. මේ ඩ්‍රාමා එකේ හෙදුකුරුවරියක් සහ අද්භූත ආත්මයකට චරිතය වෙන ආන් ඉයුන් යන්ගේ චරිතය නිරූපණය කරන්නේ ජන් යු මී විසින්. ඇයගේ විශේෂ හැකියාව තුළින් ඇය විභාගාතේ යන නායක අවතාර පුරන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා උදව් ලබා ගන්නේ ඇයගේ සහාය ගුරුතුමා වෙන හෝමින් පියෝ විසින්. හෝමින් පියෝගේ චරිතය නම් ජූ හියුක් විසින් නිරූපණය කරනවා. තුන්වෙනි ඩ්‍රාමා එක තමයි ලව් ලව් සීසන් 2. ආදරය හාස්‍ය මිතුදම සියල්ල එකතු කර ගෙතුන ඩ්‍රාමා එකක් තමයි ලව් ලව් කියන්නේ. ඉතින් ඔයාලට TVN සහ Netflix වෙතින් මේ ඩ්‍රාමා එක බලන්න පුළුවන්. මේ ඩ්‍රාමා එකේ සීසන් 1 2019 වසරේදී විකාශය වුණා. සීසන් 2 වෙනත්ම මුහුණුවරකින් වෙනස්ම කතාවකින් අපිට 2020 වසරේදී බලන්න පුළුවන්. සොන් කැන්ග්, කිම් සෝ හියුන් සහ ජංගාරම් අපිට සීසන් 2 එකේදී දකින්න පුළුවන්. හතරවෙනි ඩ්‍රාමා එක තමයි Record of Youth කියන්නේ. මේ ඩ්‍රාමා එක ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ සිටින අය සහ සුපෝපෝගේ ජීවිතයක් සියල්ලන්ටම නොමැති බවත් ජීවන තත්ත්වය ගැන සිහිනුවවන නව පරපුරක් වටා ගෙතුන ඩ්‍රාමා එකක්. පාක් ගෝගම්, පාක් සෝඩම් සහ බියුම් වූසුක් මේ ඩ්‍රාමා එකේ රංගනයෙන් දායක වෙනවා. TVN ඔස්සේ මේ ඩ්‍රාමා එක අපිට හැමෝටම බලන්න පුළුවන්. පස්වෙනි ඩ්‍රාමා එක තමයි ස්ටාර්ටප්. තමන්ගේ මහන්සියෙන් උපයාගත් මුදල් වලින් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගන්න කැමැත්තෙන් සිටින සියෝ ඩල්මීගේ චරිතය නිරූපණය කරන්නේ බේසුසි විසින්. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය පවත්වාගෙන යාමට මහන්සි වෙන නම් ඩෝ සන්ගේ චරිතය නිරූපණය කරන්නේ නම් ජූ හියුක් විසින්. ඔහුට හමුවන හන්ජි පියුන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න උදව් කරන්නේ නම් ඩෝ සන් විසින්. මේ ඩ්‍රාමා එකේ හන්ජි පියුන්ගේ චරිතය කිම් සියොන් හෝ විසින් නිරූපණය කරනවා. අපිට මේ ඩ්‍රාමා එක TVN ඔස්සේ නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.